බුවන් ආධර්නීේදුවේ පුතේ ඔබ මේතු සිටන්නේ ගුරු ගෙදර අධ්‍යාපනික වඩසරහන සමඟයි. අද අපි සාකච්ඡා කරන බලාපොත්තු වෙනවා. දොල්හස්ශ්‍රේණය තවත් එෙක් නිපුනතාවයක් පිළිබඳ. ඒ නිපුනතාවේ තමයි පහේ දෙක නිපුනතාවේ. යාන්ත්‍රික ජව සම්ප්‍රේෂණය සහ උපක්ක්‍රම කියන නිපුනතාව ගැන තමයි අද අපි සාකච්ඡා කරන බලාපොරොත්තු වෙන්නේ. තොර දොලපුතාලා මේ පාඩ මේ මීට කලින් පාඩන් කොටස් කීපයක් ගැන දැනට ඉගෙන ගැන ඇති. ම පොඩක් ඒ පාඩන පළිඳව මතක් කරන්න. දුවලපුතාල කලින් කතාගබා කරලා තියෙනවා මූලික චලිතා ආකාර මොනාද කියන එක. ගැන මූිකව තියන චිතාකාර මනාද කියනක සාකච්ා කරල තියනවා. එතනින් පසේ දුවලපුතාල ඉගෙනගෙන ඇති. අපි එක් චලිතාකාරයක් කොහොමද තවත් චලිතාආකාරයක් බවට පරිවර්තනය කරගන්න කියලා එහෙම නැතිනම් අපි කියන චලිත පරිවර්තනය ආන්තන පිළිබඳ. ඉනකට දුවල පුතාලික් ගෙනගෙන ඇති? එක් චලිත ආකාරයක් දිශාව වෙනස් කරන්න කොහොමද කියෙන ඒ කියන්නේ එක්චලිතයක් මේ ශාව බ්‍රමණය වෙන ඒ කොහොම අංශකකානුවකින් දිශාව වෙනස් කරගන්න කියලා ඔන්නව දේල්ටි දලපුතාල ඉගෙනක නෑති. ඒ ගෙනගත්ත කුණුවල්ටම අද අපි මේ කතා කරන්න යන පාඩමත් සම්බන්ධ වෙනවා. අද අපි කතා කරන්න යාන්තික ජාව සම්ප්‍රේෂන උපාක්‍රම. ඒ ඇන දේ පුතේ එක තැනක තියෙන ජාවයක් තවත් තැනකට සම්ප්‍රේශණය කරන්න කොහොමද කියෙන තම අප අද කතා කරන්න බලාපොත්තු වෙන්න. අපි බලමු මොකද මේ යාන්ත්‍රික ජවසම්ප්‍රේෂණය කියන්න කියලා. යන්ත්‍රික ජවසම්ප්‍රශ්ණය කියලා කිය දේපුත හිතන්න අපිට මෝටරයක් තියෙනවා. ඊළඟට අපිට යම් කිසි උපකරණයක් තියනවාේ මෝත්‍රයත්හ සම්බන්ධ කරලා තියෙන. එතකොට දේපුතේ හැම තිස්සම අපි ඒ මෝටරයින් රිජුවම අපේ යන්ත්‍රය ග්‍රමණය කරන්නේ නෑනිඒම නතන් ජවය රිජියෝම සම්ප්‍රේශණය කරන්නේ නෑ. අපිට ගොඩාක් වෙලාට අවශ්‍ය වෙනවා එකතනක නිශ්පාධනය කරන ජාවයක්. තැනකට අරගෙන යන්න. අන්න ඒක තමයි යාන්ත්‍රික ජවසම්ප්‍රේශණය කියලා කියන්නේ. තො දුුවපුුතේ මේ ආන්තික ජවසම්ප්‍රේශණයේදී ජවය නිපදවන මූලික ඒ කෙනැත්තං ජවේ නිෂ්පාධනය කරනකට අපි කියනවා ජවමූලිකේ කියලා. එතකොට මෙන්න මේ ජව මූලිකේ ඉඳලා අපි වෙනත් තැනකට සමාරක්වෙලාට ඒක සමීපවතියන ස්ථානයක් වෙන්නත් පුළුවන් සමාරක්වල අෙක ටිකත් දුරස්සීයන ස්ථානයක් වෙන්නත් පුළුවන් අපිට ජවය සම්ප්‍රේෂණය කරන්න අවශ්‍යවයවා. සමහරක් වෙලාට බ්‍රමණ දිශාවෙනස් ක්‍රමින් ජවය සම්ප්‍රශණය කරන අවශ්‍ය වෙන. සමාරක් අවස්ථාවලදි අපි බ්‍ර චලිත ආකාරය වෙනස් ක්‍රමින් ජවය සම්ප්‍රශණය කරන්න අවශ්‍යථාවපිට මත්තුවෙනවා. අදබි සාකච්ඡා කරන්නනෙ ඔන්න ඒ විදිට කොහොමදා අපී එකතනක තියනජාවයක් තවත්තයකට සම්පේශණය කරන්න කියලා. අපි මෙට දුවපුතේ ක්‍රම කීපයක් පාවිච්චි කරන්න. අපි බලමු මොනාදාපිට පාවිච්චිරන්න බලුවන් ක්‍රම කියන එක. මෙතන කම හයක් දක්වල තින මේ ක්‍රම හයතම ඇ හුලෝම ජවය සම්ප්‍රේෂණය කරන පාවිච්චිකන ක්‍රම හය. පලවෙනික තියෙනවා පටි එලවුම. අප එක ඉංග්‍රී සිංගෙන බෙල්් ්‍රයි් කියලා. අපි පටියයක් මාර්ගෙන්් ජවය සම්ප්‍රේෂණය කිරීම. දෙවනිියක තමයි දම්වැල් එලවුම. අපි ඉංග්‍රී සිංගෙන චේන් ්‍රයි් කියලා. දම්වලක් පාවිච්චි කර ජවය සම්ප්‍රේෂණය කිරීම. තුංවෙනක දැතිරෝධ එලවම. ගියවිල් ඩයිව්. ගේිය රෝදධ නැත්තන් දැතිරෝධ පාවිච්චි කරලා ජාව සම්පේශණය කරන එක ඉන්නට හතරවිනික දුවේ පුතේ දණ්ඩු එලවුම අපි දණ්ඩක් මාර්ගයෙන් එකතනකගද ජවය තවත්තනක සම්ප්‍රේෂණඒකට ශා් ්‍ර් කනෙ නත්තාම් ලින්කේජර්ස් කියල කියන්නත් අපිට හැකියාව තියෙනවා. පස්වනක තමයි රැහැන් එලවම අපි කේබල් පාවිච්චි කළ රහැනක් පාවිච්චි කළ ජවය සම්ප්‍රේෂණය කිරීම කරනවා අවසානික තමයි දුවේ පුතේ තරල භාවිතය අපිට පුළුවන් තරලයක් පාවිච්චි කල්ලාත් ජවයකතනකති ාව තවත්තනට සම්ප්‍රේශණය කරන්න ොයි දුවේපුුතේ අපි එහෙනම් අපි මේ කරුණු එකින් එක ඉළඟට සාකච්ා කරලා බලමු මොදාද අපිට වැදගත්වෙන කරුණු වෙන්න කියනද. අපේ මුලින්යාමු පටි එලවමට. දුවේපුතේ පටි එලවුමක් කියලා කියන්නේ කප්පි දෙකක් සහ පටියක් සම්බන්ධ කරලා තියෙනවා. අපි කප්පි දෙකපා විච්චි කරන්නා කප්පි දෙකට පටියයක් සම්බන්ධ කරලා තියෙනවා. තමයි සරලවල් පටියරුමක් කියර කියන්නේ. ගොඩාක්කෝය අන්ත්‍රප කරන කොටත් අපිට මේක පවිච්චිවෙන්න නෑ ගොඩක් ්‍යන්ත්‍රනයක් ලොකු යන්තනය පවිච ව ක අපි දෙදක් සහ පටියක් තමයි පවිච්චි කරන්න. තුළ දුවපුතේ අපිඉන්න මේ ලවුම් ගැන කතාකරද්දි මේ ජවය සම්ප්‍රේෂණය කන්න උපක්නම ගැන කතාකරද්දි. දලපුතාරට වැදගත්ම වෙන දෙයක් තමයි. අපිට මේක තින වාසිසා අවාසි. මොකද දුවපුතාට ප්‍රශ්නකට විවාාග ප්‍රශ්නයකට අහන්න පුලුවන් මොක් හරි න්තූත්‍රය යන්ත්‍රයදීලා. න්ත්‍රේට මෝට්‍රයගෙන් ජවය සම්ප්‍රේෂණ කරනල් යම් කිසි නියත දුරද්දලා මේ වගේ ජයයක් ඕන මෙච්චර රPM එකක් තියෙන්න්න ඕන මේ වගේ බලයක් සම්ප්‍රේෂණය කරන්න ඕනේ ඔය වගේ කරුණු ගණනාවත් දේර දුවලපුතාලගින් අහන්න පුළා මුකක්ද මේකට සුදුසුම සම්ප්‍රේශණ ක්‍රමය කිය අන්නේ සුදුසුම සම්ප්‍රේෂණ ක්‍රමය ගැන කතා කරද්ද අපිට මේ එක් එෙක් ජව සම්ප්‍රේෂණ ක්‍රමය තියෙන වාසි ඉතාම වැදගත්වෙනවා. අපි මේ වාසිසා වාසි හොඳදට අධ්‍යයනය කරන්න ඕනේ මේ වාශිසා ආවාසිය ොඳට මතක තියනවාම් හොට අධ්‍යනය කලා තියෙනන අපිට ඉතා පහසුවෙන් ඉතාම සුදුසු ජවසම්ප්‍රේෂණ කරමේ තෝරගන්න පුළුවන් හොඳ දයිපති අපි බලමුම කප්පි යොදාගන්න එක නැත්තම් පටි යොදාගන්න එක තියෙන ප්‍රධාන වාසි නැත්තන් අපි මොකදමි කපියෝලින් කෙරෙන කියනද තුර අපි මේ කප්පි යොදාගත්තහම අපිට මේ කප්පිය සහ පටියාතර ගර්ශනය කියන එක ඉතාම වැදකත් සාධකයක් වෙනවා මොකද කප්ි කරකවන්න. අපි සාමාන්‍ය මෝටයෙන් කරකවන කප්පියට අපි න එලවුම් කප්ිය කියලා. ඩ්‍රයිව් එක කියලා කියනවා. ඊට පසි උපකරණයකට අපි න එලවෙන කප්පිය කියලා. ඩ්‍රවන් එක කියලා අපි කියන ඉංග්‍රීසි. එතකොට මේ කප්පි දෙක අතර වේගේ අපි පවත්තා ගන්නනම්. ජවය කාර්යක්ෂම අපි සම්ප්‍රේෂණය කරන්න නං. අපිට වැදගත්ම වෙන දෙ දෙයක් තමයි කප්පිය හා පටි අතර ගර්ශණය කියන එක. ගර්ශණය කියන එක අපි සමහරක් අවස්ථාවල කතාගනු ශක්තිහානනියක් කියලා ගර්ශනය කියන එක. හැබැයි මෙතනති ගර්ශණය කියන එක ශක්තිහානියක් නෙමෙයි අනිවාරයෙන් තිබියුතු ගුණාංගයක් ගර්ශණය තියෙන තරමට තමයි අපිට ජවේ වැඩිපුර සම්ප්‍රේශණය කරන්න පුළුව. ඒක කියන්නේ ලිස්සායාම අඩුවෙන තරමට. එනම් දවපති ඉළඟට අපි කතාගරත්නම මෙන්න මේ පටි එලවමක. පටි එලමු ැ අපිට පුළුවන් මෝටරයකට සිදුව හැකි. හානය අධිබාරය හේතුයි සිදුවැකි හානිිය අවමකරගන්න පුළුවන්. එතකොට මොකදද මේ අධිබාරය කියලා කියන්නේ. අපි ඉංග්‍රීසින් ගෙන ඕව ලෝඩ්ක කිය. වැඩිපුර ලෝඩ්ක ලෝඩ්ඩෙන වැඩිපුර. අපි හිතමු අපිට තියෙන මොකක් හරි ඇබරුම් යන්ත්‍රයක්. එතකොට මෙන්න මේ ඇම්බරුම් යන්ත්‍රයේ සිරවීමක් ඇති වෙන. ඇම්බරුම් මන්ත්‍රේ සිරවුණොත් එහෙම මෝටරය බලනොක් කහෝ මාරිමේ ඇම්බරුම් යන්ත්‍රේ කර්කවල දෙන්න. එහෙම කොහොමිරකල දෙන්න බලොරමොකද වෙන්නේ බෝටලෙන් අධිකධාරාවක් ඇදගන්න.ඒ අධිකධාරාවක් ඇදගන්න නිසා ඒකෙ මෝට්‍රේට හානිවෙන්න පුුවන් හැබැ දුවේපපුතේ ඒවගේ හානිවලක් වන්න උපක්‍රමණ ගොඩක් ොදලති අපිට බේකටත්වදාගන්න පුලන් ෆිියස්ගේ දවල්විොදාගන්නපුළ ඒ වගේ උපක්‍රම ොඩක් යොද තියෙනවා ඒත් එක්කම අපින මෙන්න මේ පටියලොමුකින් ඔය හානි අඩුකරගන්න පුළුවන්. කෝදර පටියලම මේ හානිඩුවවෙන්න මොකද අපි පටිය කියනෙ ලිස්සා යාමත තියන කොට්‍රරකරශන්තිව ිස්සායායමපිට නෑැ කියන්නව ලස්සා යමත් තියෙනවා. එතකොට මෙන්න මේ ලිස්සායමක් ඇතිවෙන නිසා උපකරණය සිරවීමක් ඇතිවනොත්වේම ඒ පත්තකප්පිය කැරකිෙන්න්න තුහිර වෙලා තිය මෝට්‍රේ කප්පිය පටියමක ලිස් ලිස්ස ගැරකීම සිදුවන්න පුළ මෝත්‍රේ කරන්න පුුව. මෝටරේ හිරවෙන්න නෑ. අන්නඒ නිසා පිට අධිබාරය නිසා මෝට්‍රයක්ට යම් කිසි ආරක්ෂාව සලසගන්න වෙන්න මේ පටියලොෝ මගින් පුළුවන්. දුවපුතේ මුුදු ආරම්භයක් ලබා ගැනීම. මොකක්ද මෙ මරුදු ආරම්භයක් කියලා කියන්නේ. දැන් අපි දන්නවා දැතිරෝධ එලවුමක් හරි. දම්වැල් එලවුමක් හරි ගත්තොත්. අපි මෝටරේ ස්ටර්් කරපුකාම් මෝට්‍රයේ පණගන්නපු කමන් පොඩි ගැස්සීමක් එක දා මේ ආරම්භය ඇතිවෙන්නේ. මොකද මේ ලෝහ කොටස්නේ ඒක නිසා මොකදනි පොඩි ගැස්සීමක් එකම මේක ආරම්භය ඇතිවෙන්නේ. අපි හැබැයි පටියයක්ක් පවිචි කරොත්. පිට හැකියාව තියෙන ඒ ගැඇතිවෙන ගස්සීම හම නැත්තන් ඇතිවනම්පනය උරාගන්න හැකියාවත් තියෙන. මොකද පටි නිෂ්පාදනය කරලා තිය රබරල රබර් මශ්්‍රිතව නිශ්පානය කරලා තියෙන තොටේ ඒන කම්පනය අපිට බුලන් මේ පටිය මගින් උරාගැනීමක් කරන්න ඒක නිසා අපිට ඉතාම මුුද්දුව ආරම්භ කිරීමේ හැකියාවක් අපිට ලැබෙන. අපි බලමුදුව ඒපුතෙ මේ පටි වර්ග කීපයක් අපි කතා කරනවා. ිට මෙන්න මේ පටි වර්ග කීපේ ගැන තමයි අපි අද සාකච්ඡා කරන්නේ මේ තියෙන්නේ රවම් පටියන් රවුන් පටියක් කියල කියන්න අපි මේක හරස්කඩ බැලුවොත් හරස්කඩ ෘරෘතාකාර පෙනුමත් තමයි අපිට පේන්න තිය මේ තින් අරස්කඩ උරතාකාර පෙනවාක්. ඉලන්න දේපුතය අිර තියනො වී හඩති පටි අපි වී පටි කියල කියනවා මේ තියෙන වී අකර හැඩට තමයි මෙන්න මේ පටිය අපිට දැකගන්න තියෙන්නේ මේ පටියත්ත අපි බහුලෝ පවිච්චි කන පටිවර්ගය. ඉලඟ පටි වර්ය තමයි ද පපුති පැතලි පටි ි කිය ෆලටඩබෙල් කියලා මෙන්න මේ පැතිලි පටියේ හරස්කඩ අපිට පේන්න කෝවතද රජුකෝනස්ත්‍රා ර හරස්කඩ තියෙන්නේ අවසාන පටිවාර්ග විදියට අපිට තියෙන්නේ දැති සහිත පටි එතකොට මේ පට දැති සම්බන්ධ කරල තියෙනවා එනම් මේ පටිය සබන්ධයන දැති සහිත කප්ියෙකුත් ඕන වෙනවා අපිට අපි එනම් බලමෝයි පටිවාර්ගවලින් පලවෙනි පටිවර්ගය අපි අද සාහකච්ඡා කරල බලමු මුලින්ම මම අරගෙන තියෙනවා පැතලි පටි කියන එක ඒමනැත්න ෆට් බෙල්් ද පුතෙම මේ පැලිටිය කියන්නේ අපි කතා කරන පටිවර්ගවලින් තියෙන සරල ආකාරය පැතලි පටය කියල කියන්නේ මේක දුවපුතාල් දැකගන්න පුළුවන් මේ රූප සහනය තිෙන වගේ මෙන්න මේ විදිහ කප්ියයක්ක් අපපිය හැඩ ගොඩක්වෙලට මේගේ හැඩේ කප්ියයක් අපි පාවිච්චි කරලා තියන්නේ ඒත් එක්ක මෙතන පටිය විදිර මේ විදි පැතලිටියක් පාවිච්චි කරලා තියනවා. මෙල ගොඩක් කෙනට පාවිච්චයෙනවා මේ කොහුකර්මාන්තය ඊට ස්සේ ව මිඩිස් ඇම්බරුම් ්‍යන්ත්‍රවල ඇරුමන්තවල අපිට ව පටි පාච්චන පැතලිටි පාචන්කම පාවිච්චයවා ඕවල තම ගොඩක් කරට මේ පටි අපි දැගන්න තියෙනෙ ඒත් එක්කම අපිට මේක තවක් විශේෂෙන් පාවිච්චන තැන තියවා. ඒ තමයි වාහක පටි විදියට අපි කියන කන්වය බෙල්ස් කියලා අපි බාන්්ඩයක් යම් කිසි තැනකින්දල තවතනක ප්‍රවාහණය කරගන්න ගොඩ දුර දලපු තාව දකර තියෙන දන්න ඒයා පෝට් කෙම තියෙනනො මේවා ඒයා පොට් කියෙම තින අපි බෑගිකයිතනකින් තිබා බෑග පට දිගේ කියලා අනිත්තනට මන්රනවා අන්න ඒගේ බාන්්ඩ ප්‍රවාහණය කර ගන්න පැතිලි පටි කියන බහුලව පවිච්චි කරනවා තුළ දුවපුුජ අපි බලමු මේ මොනාද අපිට වාසි අආවාසි කියලා. මුලින් අපි කතා කරම අපිට තිය වාසි මොනාද කියන එක ගැන. පලනි වාස විර ම මෙත නරගෙන තියෙනවා වාහ පට ලෙ ොදාගත හැකි කියනක මඳදුවලපු ල කලින් සඳහන්ර කන්වය බෙල්ට් එකක් විදිට එම නැත හ පටයක් විදිහට යම් ගීදයක් ප්‍රවාහනය කරන අපිට පාවිච්චි කරන පුළුව. ොකද ඒකට හේතුව වෙන්නේ මේ පැතිලි පටිය අපිට ගොඩක් පලල් පටියක් පවිච්චි කරන පුළුව. ැ අනිත් පටිත් එක්ක සංසධනය කරල බලද්ද අපිට පලලිින් වැඩි පටියක් සහ පරිදිය වැඩි කප්පියයක් පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. ඒ හැකියාව තියෙන නිසා තමයි අපිට මේක වාහක පටියයක් විදියට පාවිච්චි කිරීමේ හැකියාවක් ලැබිට තියෙන්නේ හොඳ ඇදුවේ පති. ඊළන් කරුණ විශාල පරිදිඇති අපිසා වැඩි දුරකට ජවය සම්පේණය කරන්න පුළුව අපිට මේකේ ගොඩාක් දුරකට ජවය සම්ප්‍රේෂණය කිරීම හැකියාව තියෙනවා. ඒ ඇනෙද වාහක පටියක් කියන ගතොත් දුව පොතේ අප්පි දෙකක් පමණක්න මේ තියෙන්නේ. ප්‍රධානකප්ි දෙක අතර මැද තව කප්පි කීපයක් අපි රෝලස් කියලා. රෝලර් කීපයක් තව පාවිච්චි කරලා තියෙනවා. ඒක නිසා අපිට මේ කප්පි විමාර්ගෙන් අපිට මේකෙන් වැඩි දුරකට ජවය සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව ලැබිල තියෙනවා. ඒ අපිට තියෙන ප්‍රධානතම් වාසියක්. ව එකම පටිවාර්ගය කකොත් මෙචර දුුවකට අපිට ජවය සම්ප්‍රේශණය කරගන්න බෑ හොඳයි දුවපුති ඊලන් කරන තමයි කප්පි සරලවෙේ එතකොට මේක දුව පුතා ඉස්සල ූපසණමන් නඇවත ගියොත් මේක මේ තියෙන කප්පිය වලන් ඉතාම සරල කප්ියයක් තියෙන කප්ිය විශේෂ හැඩයක් නෑ නිකාන් අපිට රෝලක් වගේකක් වුණත් මේකට පාවිච්චි රන්න බොලන් සිලින්ඩරආකාර හැඩයක් යෙන ක අපිට මේ කප්පියේ විදියට පාවිච්චි කිරීම හැකියාව තියෙන ඒක නිසා දියපුතේ අපි මේ කප්ි ඉතාම සරල ක අප්පියන් නිසා මේ එක නියදමත් අපිට අඩු කරගන්න හැකියාව තියෙන. ඊළඟට මේකේ තව එක විශේෂ කරුණක් අපිට කතා කරන්න තියෙන ඒ කියන්නේ පටියක් හානි වුණ හම අපිට නැවත අලුත් වැඩියා කිරීමක් කරන්න පුුවන්. අපි හිත මොකෝ මහත බෙල්් එකක් තියන මේ බෙල්් එක දෙකට මැද්දිින් ඉරිලා යන. බෙල්් එක කැඩිල යනෝ. ඒ වගේ වෙලාකට අපිට පුළුවන් තව බෙල්ට් කෑල්ලක් කරගැෙන. ක්රගන ඒ අර ෙල්්ක එකට සම්බන්ද උඩින් තියලා විශේෂ අනවර්ගයයක් තිනමට ෙල්් ෆාස්නස්කල ශේෂ අනවර්ගයක් පාවිච්චි කගන. ඒ ඇන පාවිච්චි කරලා අපිට හැකියාව තියෙන මේ පටිය නැවත අතා තත්ත්වයට පත් කර ගන්න. ඒ ගැන නැවත අලුත් වැඩිය කර ගැනීමේ හැකියාව පටියට තියෙන. හැබැයි දුවේ පුතේ මලුත් වැඩියයා කරම කප්පිය පටිය තිබ්බ මුල්තත්තුම අපිට ගන්න බෑ. මොකද මැද්දෙන් අපි සම්බන්ධයක් තියෙන. ඒක නිසා ඇතන අපි ඇන දාලතීර නිසා. කප්ියත් සමඟ පොඩි ගැටීමක් ඇතිවෙන්න පුලුවන්. එඒ වුනාට ඒ විදිට ඇැවත අලුත් වැඩියා කරලා පාවිච්චික අවස්ථාව ඕන රන් අපිට දැක ගන්න දින විශේෂෙන්ම වාහක පට විදිර පාවිච්චි වෙන අස්ථාවලදී. වැදුුවවි අපේ අනිද්‍යය තමයි බ්‍රමණ දිශා වෙනස් කරන්න පුළුවන් අපිට මේ පැතිලි පටි පාච්ි කරලා බ්‍රමණ දිශාවක් වෙන කරන්න පුුවන්ම ඒක ඉඟ රූපසරණ දලපුතල පැදිි කළ දෙන්නම් දැම් මෙතන අපි මේ කප්ිය ගත්තෝ මේ කප්පි දෙක මේ කප්පිය මේ දිශාවට බ්‍රමණය වු ුණොත් එහෙම මේකට සම්බන්ධ කර ති අනිත් කප්ිය අපි මේ තියෙන්නේ එල වන කප්පිය මේ තියෙන්නේ එල වෙන කප්පිය. එතකොට මේ කප්පියය බ්‍රමණය වෙන්නත් මේ දිශාවටම තමයි. දෙකම එක දිශාවට බ්‍රමණය වෙන. මේක දක්‍ෂිනාවවර්ථව බ්‍රමණය වෙන වන මේ කප්ය දක්ෂිනාවර්ව බ්‍රමණය වෙන අපි හිතම අපිට කප්පි දෙක දිශා වෙනස් කරලා එකක් දක්ෂිනාවර්තවස අනිත්‍යක වාමාවර්තව බ්‍රමණය කරගන්න ඕනි කියලා. ඒවගේ වෙලා අපිට පුළුවන් මේ බෙල්ටක මේම හරස් සතර දා නේක්තකොට මේ විජලපි සම්බන්ධ කර මේ කප්පිය දක්ෂිනාාවර්තව බ්‍රමණය වෙනවා නං මේ කප්ිය බ්‍රමණය වෙන්නේ වාමාවර්තව. අපිට මේකින් හැකියාව ලැබිලා තිෙනවා කප්ි එක එකට ප්‍රතිවිරුද්ධ දිශා දෙකට ප්‍රමණය කරගන්න. ැ දුවේබපුතේ අපිටියක් මේ ආකාරයට පාවිච්චි කනා අපි කෙන කොස් කල්ල දාලා තියෙන කියලා නැත්තාම් හරස් කල්ල දාලා තියෙනවා කියලා මෙම පාවිච්චි කරම් මේ පටි දෙක එකට ගෑවෙන්න හැකියාවත් තියෙනවා ඒක අපිට එන්නම උපක්කම ගන්න පුුවන් ගැවීම අඩු අවම කරගන්න හැබැයි දේපුතයම ගෑවුණනාට ගෙවීම කොඩ්ඩක් ැඩිවෙන්න පුළුවන් ඒහන මෙහම පාවිච්චි කන්නන අස්ථාවයට අන්ත සූත්‍රවල දැක ගන්න තියෙනවා හොඳ ජපිතම ඊළඟ රූපසරණයම අන් තියන මෙතනම මේ තවකප්ිය දාලා යෙන දලපුතාල්ල පේනමේ තව පොඩිපියයක් දාලාතියෙනවා. එතකොට මෙන්න මේ කප්ිය දාලතියන්නයි අපි මේ කප්පිය දාලාතියෙන්නේ මේ පටිය ආතතිය නිවැරදි විදියට සකසාගන්න අපි කියනා අයිඩල පුලියක නැත්තං අකම් පුලියක් දාලාතියනා කියෙන අපි කියන කප්ියක් දාලා තියනවා. එතකට දුවපුදෙ මේ පටියක ආතය ගෙන එක අපිට වැදගත් දෙයක් ගෙන. අපිට පුළුවන් මේ කප්පිය එයා මෙහා කරලා අපිය සීරුමාරු කිරීම මගින් අපිට හැකියාව තියෙනවා මේ පටිය ආතතිය වෙනස් කරගන්න හැකියාව තියෙනවා එතකන දුවපුතේ අපි පොඩ්ඩක් බලවු මේ කප්පිවල දාලතින පටිය ආතතිය වෙනස් වුණුත් මොකක්ද වෙන්න කියන දේ දැන් අපි දන්නවා කප්පියක දාන පටි ආතතිය වැඩි වුනොත් අපි ඕනාවට වැඩිය තදට තද කරලා මේ පටිය දැම්මොත් මොද වෙන්නේ එතකොට පටිය කැඩිල යන්න බලන්න සාමාන ලකු භාරයක් සම්ප්‍රේ්ණෙන් අවස්ථාවකදී මේ පටිය කැඩීමකට ලක් වෙන්න පුළුවන්. අනිත්ක තමයි අපිට අර සබ් දෙයක්ගෙන නික අපි කියන්නේ හම් එකක් කියල ඒ වගේ ශබ්දයක් ඇතිවෙන්නත් පුළුවන් පටි අවශ්‍රමාණටට තදින් වැඩි වුුණොත්. ඊළඟ දුව පුතේ දැම් මේ බොරරිින් දෙක නැත්තම් මේ තින ක්ි දෙක මෙහෙම වැඩරන කොට පටියය තදුණනාමොකද ක අප්ි දෙක ඇතුල්ට ඇදලවගේ වැඩ කරන්නේ ඒක කියන්නේ මේ පැත්තෙන්ගෙන බලය මෙහෙම එන්න ආතති බල නිසාමොකද වෙන්නේ. මේ කප්පි දෙක මත අනවශ්‍ය තෙරපුමක් ක්‍රියාගන්නා කප්පි දෙක ඇදීගෙනගේ තමයි වැඩ කිරීම සිදුවන්නේ. ඒක නිසා මේ කපියොල්ද දාලාතිෙන බොරරි ොකද දෙවෙන්න ොන ත්ත රේසර් කියලා කියෙන අපි ඒවා ඉක්මට ගෙවෙන්න පුළුවන්. අන්න ඔය වගේ දෙයක් වෙන්න පුුවන් අපි මේ දාලතියන පටි ආතතිය වැඩිවුුණොත් එහෙම. ඉරඟ දොයපුතේ ආතති අඩුුණොත් මොකද වෙන්නේ. ආතති අඩුනුොත් අපිට වෙන ලොකුම ප්‍රශ්න තමයි ලිස්සා යාමක් ඇතිවෙන්න පුුව. මේ ලස්සායාම නිසා එකත් තමයි පටිය පනින්න පුළුවන්. කප්පයෙන් පටිය පනින්න පුළුවන්. ඒ මනැත්තං සම්ප්‍රේෂණය කරන ජව ප්‍රමාණය අඩුවෙන්න පුළුව. මොකද ලස්සායාමත් තියෙනවා කියලා කියන්න ශක්තිහානයක්. ශක්තිහානයක් කියල කියන්නේ අපි සම්ප්‍රේෂණය එක කරන්න ජවප්‍රමාණය අඩුවීමක් සිදුවනවා. හොඳ ඉදුවපුතිේ අපි ඉළඟට බලමු අපිට මේ පටියලොමේ තියෙන අවාසි වනාද කියන එක. මන් මෙතන අවාසි කීපයක් දක්වල තියෙනවා පළවෙනි අවාසේ ඉහල වේග සඳ සුදුස නොව. ොට මෙන්න මේ පැතිලි පටිය අපි ඉහල වේගවලට පාවිච්චි කර නෑ ගඩක් ලොකු RPM දහදදා තුන්දාහයන ලොකු RPMම් වලට අපි R කියන මොකද Rරපම් කියන්නේෙ විනාඩියකට කැරගෙන වට ගණන්න රෙවලූෂන්ස් ප මිනිට් කියන එක තොඩ මේ වගේ අවස්ථාවක ලොකූ විශාල වේගවල්ට අපි මේ පටිය පාවිච්චි කරන්නේ නෑ. ඉනග තමයි මේ පටියය තව දුරුවල තාව ඇත්තමයි කප්පීන් දෙපැත්තර ලස්සලයන්න පුළුවන් තොට මේ පටියේ කප්පිය මත ලස්සලෑම වෙන්න පුළුවන් කප්ියයෙන් දෙපැත්තර මෙහම. කප්පියෙන් දෙපැත්ත ලස්සලෑම හැකියාවුත් තියන. තො ික්මට මේ බෙල්ඩක පනින්න හැකියාවත් තින ක අපපිය ඒ එකක අවාසියක් වෙන අපිට තියෙන. ඊලක තමයි මේ පටියක ලිස්සායාමත් තියෙන නිසා අපිට මේක නියතවේග හා කාල මුහුරුත්තනයට යොදාගන්න බෑ. මොකක්ද මේ කාල මුහෘතනය කියලා කියන්නේ. කාල මුහෘර්තනය කියලා කියන්නේ අපි හිතමෝ. අපිට යම් කිසි උපකරණයක් යම් කිසි කාලයකට අනුව. නියමිත කාලය නියමි ටයිමිං එකක් අපි ගෙන ටයිමින් කියලා නියමිත ටයිමං එක අනුව නැත නියමත කාලයේර ොබි ප්‍රණය කරගන්න ඕන. දුවල පුතා ඉස්සරහටිගෙන ගනී සවවැංචල්න්න තාක්ෂණවේදයේ පාඩමයටතේ වාහනය එකත්ති නමේ ටයිමි එකක් කියලා. ඒ කියන්නේ දංගර කඳ කැරකෙන වටගන්න සා කැමිදන්න කැරකෙන වටගණන අතර නියත අනුපාතය ඇත්තිේ න. වැෑල් එකක් ඇරෙන් වැහෙන් නොන වෙලාවත්තිය. කට දේපුතේ වාහනයකත් තින ටයිමිං එකක් දූල පුතාල සවංචල දක්ෂණ දෙ පාම මේ ගැන වැඩිදුර ඉගෙනගන්න. මොකද වාහනයක දඟර කදක්සා කැමිදන්ඩක් කැරකෙන් ඕන අනුපාතියක් තියන. කපාටයක් කැරෙන්ෙන් ඕන වෙලාවත්තියන. දහනේ වෙන්න ඕන වෙලාවක් තියෙන. ඔන්න ඔය වගේ අපි ටයිමිං එකක් තියෙන නිසා, ඒ වගේ අවස්ථාවකට අපිට මේ පැතිලි පටි පාවිච්චි කරන්න බෑ. මොකද අපිට හරියටම නියත ප්‍රයේගනුපාත ලබා ගන්නත් දැ. අපි හිතමු, අපේ ගාවතින බෝටර්ල එක කැර කෙනවා කියලා විනාඩිටවට සියක වේග අපිට උපකරණය කරකෝගන්න ඕනි විනාදිගිට පණහක වේගේ අපිට සියට සියයන් නිවැරදිවේ වේ ගඩු පාතිමයක ලබාගන්න විදිහක් නෑ මොකද මේකෙ ලිස්සීමක් ඇතිවෙන්න පුළුවන් නිසා. හොඳ ති අපි මු අපේ ඊළඟ පටිවර්ගය වෙත ඊළඟ පටිවර්ගය වෙන්නේ වී හැඩති පති පි අපි කිය වී බෙල්ට් කියලා පුතාල්ට කලින්ම පෙන්න්න පුරග සසාහනය පෙන්වුවන්නේ හස්කට කොහොම කියලා පටි වර්ග හත්තරම හරස්කඩ කොහොමදකක්ම පහැදිලි කර. මේ තියන් වීබෙල්්කක් පාවිච්චි කරලා තියෙන අස්ථාවක්. මෙදන දුවපුතාල් දැකගන්න පුළුවන් මේ එකම කප්පියක පටි තුනක් පාවිච්චිරලා තියෙනවා. ඒ අපි කප්ිය මේ වීබෙල්ට තියන වාසි අදෙත් විේචයෙන් කතා ගන්න. තව ද පුුතේ මේ අපි දකගන්න දුව තා දකල ද රෙක්ට අත් රෙක්ටේ දයෙන්නේ අත් රක්ටර දාලා දීනෙත් න්න මේ තිය පටි වර්ග තමයි දාලායන මේ ජතිය වී හැඩති පටි මයි පාවිච්චි කල තියෙන් ඊට පස්සයේ ලීජරණ යන්ත්‍රවල ලීරණ යන්ත්‍රවලත් මේ ජාතිය වී හැඩති පටිදාපු උපකරණපිට දැක ගන්න හැකාව තියෙනවා ඒ කරන වාහනයක ඇන්ජිම වාහනයක එන්ජිමෙත් මේ අපි බහුලෝ පවිච්චි කගන්න මොකද වාහනයක ෙන්ජින්න එක තියෙන ඉංජින්න එකෙන්න්න අපි වාහනේද නනිත් කොට ස්ොක්කො ප්‍රණය කරගන්නන්නේ ඒ කියන්න ඕෝල්ට නේට්‍රෙක් කියල කොටසත් තියෙනවා ඊටස පවස්ටි රිම් පපොම්පේ තියෙනවා ඒල්ඩනි කම්ප්‍රෂ එක තියෙනවා ඔය හැමේ පැන් එක තියෙනවා හැමකම ්‍රමණය කරගන්න අපි මෙන්න මේ ජාතිය වී හැති පටියත්තමයි පාවිච්චි වවෙන්න හ තමයි දුව පුතපිට ගන්න බලන් උදාහරණ. අපි ඊට පස්සේ බලමු මේ පටි අපිට තියෙන වාසි අවාසි මොනාද කියලා. ගින් දපුතේ ලන්න මෙතන මේ කප්ිය ම නැවතමේර උසරණ අනි රපරාමට යන්න කලින්ම මේ පහැදිලි කරල ඉන්නම් මේ කප්ිය විශේෂ හැඩ ඇත් තියෙනවා. මේ කප්පිය බලන්න මේ වී හඩති පටියය වැටන්න වන්නම ගරුව එකක්. එම නැත්තම් වෙනම කානුවක් කපල තියනවා. ඒතකොට මේකට අපි විශේෂ හඩේ තින කපිය පාවිච්චි කරන්න ඕන මේ තියන මෙන්න මේවාගේ කපිය පාවිච්චි වෙනවා අපි ඒ එකකට හොඳයි අපි බල මේක මොනාද තියෙන අපිට වාස සහ අවාසි කියලා. විදිහයට අපිට ගන්න පුලොන් පලවෙනි වාසිීත රගෙන තියෙනවා දෙපසට ලිස්සායාමක් සිදු නොවේ. තිකට මේ කපියේ හමයි දුවල පුතාල් ඉස්සල්ල කි්වා මේ කප්පියේ තියෙන හැඩේ. මොකද මේ පටිය කප්ිය ඇතුල්ට වැටනව කප්ියයේ කප්ල තියෙන කානුව හැඩේට මේ පටියක තුළට වැටෙන නිසා පටිය දෙපැත්තට ලිස්සල යන්නේ නෑ. දෙපැත්ත ලිස්සල යන්න ත්න අනිත් එක මේකෙන් ඇති වෙන ලිස්සීමත් කොඩක් දුරටආඩු. මොකද දියපුතේ ම මෙන්න මේ ඇදල පෙන්න්නනුවත්? දැ මෙතන අපින්න මේ හැඩ බෙරිට එක මේ හැඩේ තමයි ව පටිය එතකට කප්ිය මෙන්න මෙහෙම තියෙනවා මං පොන්්ඩා කප්ිය ඇත් කරලා ඇද. එතකට දුවේපුතේ මෙතන ගර්ෂණය හටගන්නා මේ පෘෂ්ටයනුත් ගර්ණයක් ඇති වෙනවා මේ පෘෂ්ටයනුත් ගර්ෂණයක් ඇති වෙනවා මේ පෘෂ්ටයනුත් ගර්සණයක් ඇති වෙනවා මේ පෘෂ්ට තුනෙම අපිට මොකක්ද වෙන්නේ ගර්ෂනයක් ඇති වෙන. ගේ පෘෂ්ට තුනකින් ගර්ශණයක් ඇතිවෙන නිසා මේ පටි ලිස්සායාම අඩුයි. පැතිලි පටි තරම් ලිස්සල යන්නෙත් නෑ දෙපැත්්‍රට ලිස්සායාමක් සිදුවන්නෙත් නෑ ඔන්න ඕක තමයි පුතේ අපි තියන ප්‍රධාන වාසයක් වෙන්න. හැබැයි අපිට ලිස්සායාම නෑ කියන්න බෑ ලිසායාමත් තියන ලිසායාම පුළුවන් තරන් අවම කල තියනෙ. ඉළඟ දුවපුත ඉළඟ වාසය තමයි මේක ප්‍රමාණයෙන් කුඩයි. මොකද මෙතන් ද අපි දුව පුතාලින් රූපාම මතකනම්. තක ඇතිඒර උපරාමීතින මේක කුඩා පටියක්. අපි එකොට ලොකු පලල් පටිමික පාච්චවෙන්න ඉතා කඩා පටි තමයි පාවිච්චි කරන ප්‍රමාණය කුඩා නිසාපිට යන්න ඉඩකඩ ප්‍රමාණය අු කර ගැනීම හැකියාවත් තියෙන. ඉනගවාසය තමයි ශක්තිමත් බවහ ආයුකාලයේ වැඩි. ගුඩක් වෙලාට මේ ජාතිය පටි අපි නිෂ්පාධනය කරනකොට රබර් සමඟ නයිලෝන් කලවන් කරලා නිෂ්පාදනය කරලලා තියෙන නිසා මේ පටිවල ශක්තිමත් භාව වැිවෙලා තියෙන. ට වැඩි ක්තියක් ලබාගන්න පුළුවන්ඇ නිසා වැඩි ජාප්‍රමාණයක් අපට සම්ප්‍රේෂණය කරගන්නත් පුළුවන් මේ පටිය ආයුකාලයේ වැඩිරගන්න හැකියාව තියනවා. න දුව පුතේ අපට විශේෂවාසයක් වෙනවා ඊන්ඟට බ්‍රහමණ දිශාව වෙනස් කරන්න පුුවන්. එතක අපිට මෙන්න මේ වී හැඩති පටියත් අපිට හැකියාව තිය අට කලින් මම කතා කරේ පැතිලිටි බ්‍රමණ දිශා වෙනස් කරනගගේ හර අතර පාචි කරළ වී හැදි පටියත් අපිට බ්‍රමණ දිශා වෙනස් කරගැනීමේ හැකියාවත් තියෙන ඒනම් ඒකත් අපි දෙක වායයක් පිටර අරගන්න පුළුවන් ඟ වාසය තමයි එකම කප්පිය පටි එකකට වඩා භාවිතා කළ හැකි ඉස්සල්ලා රූපසටාන දුවලපුතාට මතක නම් ම නැවතා දුවලපුතාල මතක් කරලා දෙන්න ඒ රූපසටහන මේ තියෙන්නේ බලන්න එකම කප්පිය එකම කප්පිය පටි තුනක් පාවිච්චි කරල තියෙනවා ඔය ආකාරයට අපිට හැකියාව තියෙනවා පටි වැඩි ගණන පටි හායාහතාට පාවිච්ික අවස්ථා තියෙනවා පාවිච්චි කරල් අපිට වැඩි පුරජවයක් සම්ප්‍රේෂණය එක ගැනීම හැකියාව තියෙන මෙන්න මේ වාසි ඇතියෙන්නේ වී පටටි සඳහා පමණයි. වී පටිවලට විතරයි දුවේ පුතේ මේගේ එකම කප්පියක වැඩි පටිගන්නක් සම්බන්ධ කිරීමේ හැකියාව තියෙන්න්නේ. ඊලගවාසය තම ඉයල වේක සඳහ සදුසු වෙනවා. මම දලපුතාල්ි සැල කිව උදාහරණයක් විදිහයට අපි වාහනයක මේ පාවිච්ච වෙනවා කියලා. වාහනයක එංගිනක සාමාන්‍යයෙන් RPM එක හත්ස අටසීනල RPMක පන්දාහා දක්වා වගේෙන වැඩිවෙන්න පුුවමිනාඩ වට පන්දහක් දක්වාගේ වේගයක් යන්න පුළුව. සාමන්‍ය අපේතුමා ආපම දෙදාක් කියල විනාජවර දෙදක් කරගෙන කියෙන ඒගේ වේගවල්ට මේ පටි ඔරොත්තු දෙනවා. ඒක නිසා තමයි වාහනයකම ඉස්සල්ල කිව්ව කොටස්තික බ්‍රමණය කරගන්න මෙන්න මේ පටි පාවිච්චි කරන්න. අපි ඉහල වේගවලල්ට මේ ගොඩක් සදුසුවේෙන පාවිච්චි කරන්න හැකියාව තියනවා. ඉහල වේගේ වාහනල පමණක්නෙේ ඉහල වේග භාවිතාවන අන්ත්‍රපරන තියෙනවානේ ඒ අන්තෝපරන්න බෞල වී පටි අපිට යොදාගන්න පුළුව. ඉනට වැඩි ජවයක් සම්ප්‍රේශණය කරන්න පුුව ම එක දුවරපු දාල ඉ සල්ල සඳහන් කරා. එක තවයි එක හේතුවක්ෙන මේටි ශක්තිමත් භාව වැඩ. ශක්තිමත් භාවවෙන් නිසත් ඩිජවයක් සම්ප්‍රේෂණය කරන පුළුවන් මේ පටි ලිස්සායාම අවම නිසත් අපිට වැඩිව සම්ප්‍රේෂණය කරන්න පුළුවන්. අනිත්තේ තමයි අපිට පටි එකකට වඩා වැඩි ගන්නක් සම්බන්ධ කරන්න පුළුවන් නිසත් වැඩි ජවයක් සම්ප්‍රේශණය කිරීමේ හැකියාවක් ලැබිල තියෙන. ඔන්නඔඒ වාසිටි කළමයි දුවපුති අපිට කතා කරන්න තියෙනෙ. අපි ඉන්න බලමු අවාසි මොනාද කියලා. මේකෙත් තියෙන ප්‍රධානතම අවාසය තමයි, මේකත් අපිට නියත වේග අනුපාතවල්ල සහ කාල මුහෘර්තනයට යොදාගන්න බෑ. මොකද මම කිව්වා මේකේ ලිස්සායාම අවම වනාට ලිස්සායාමක් තියෙන. ලිසායාමක් නැත්තෙන. ඒක නිසා අපිට මේ පටිය කාල මුහෘර්තනයට නැත්තන් ටයිමිංවලට පාවිච්චි කරන්න බෑ. නියත වේග අනුපාත ලබා ගන්න පාවිච්චි කරන්න බැරි වෙන ඒක ප්‍රධාන අවාසයක් වෙනවා. එයන දුේපුතේම කප්ි සඳහා යන වියදම සාපේක්ෂය වැඩි. අපි කතා කරොත් අප්ි සඳහයන වියදම දැන් අර. අපි කලින් කතා කර පැලි පටි ඉතාම සරල ක අපපි අනිි පාවිච්චි කරන්නේ ඒ අපි ඉරන වියදම ගොඩක් අඩුයි. හැබැ මේ අපි විශේෂත හැඩේ තියෙන අපි පාවිච්චි කරන්න වෙනවා. ඒක නිසා ක අප්ි සදායන වියදමත් වැඩි පටිය සඳහායන වියදමත් වැඩි. ඒක නිසා සාමාන්‍යයෙන් අප පැතුි පටිවලඩ සාපේක්‍ෂෝ කතා කරහ මේකට ටිකක් වැඩිපුර වියදම යන. ඒකත් අපිට අවාසයක් විදිර සලකන්න පුළුව. ඉන එක තමයි අලුත් වැඩියා කළ නොහැක. මේ පටියක් අපවිට කැඩිලා ගියොත් නැත අලුතෙෙන්ම යොදන්න වෙනවා අලුත් වැඩියා කළ පාවිච්චි කරන්න බෑ. එහම අලුත් වැඩිය කළලා පාවිච්චි කරෙන්න්නේ නෑ මොකදේම හැකියාවන්නේ අලුත්වැඩියා කරන්න. ඒ නිසා නැවත අලුතෙම අපිට පටිය යොදන්න සිද්ධ වෙනවා. ඉලග තමයි විශාල දුර පරසරයට සුදුසු නොවේ. මේක අපිට පැත්ලි පටි තරම් විශාල දුරපරසරයට සම්ප්‍රේෂණය කරන්න නොහැකි වුණත් සාමාන්‍ය දුරපරසරයකට අපිට සම්ප්‍රේෂණය කිරීම හැකියාව තියෙන. අරකට සාපේක්ෂයගත්තම් මේ අපිට අවාසයක් විදියට සැල කන්න පුලන් මොකද ලොක දුරකට සම්පේශණය කිරීමේ හැකියාවක් අපිට නෑ. හොඳ දවිත ඔයාපි කතා කරේ වී හැඩති පටි පිළිබඳ. ඊළඟට අපියමු රවුන් පටි ොනාද කිය එක ගැන කතා කරන්න. රව් පටිගැන දුවලපුතාට දැකගන්න පුළුවන් මේ රූපසටානයේ දාලතින ආකාරය පටියත් තමයි අපි රවුන් පටියක් කියර කියන්න මේක හැඩේ ගුරුතාකාර හැඩයත් තියෙන්නේ. එදකොට කර අපි ඔඩක් විශේෂ හඩියයක් තියෙන ක අප්පයක් පවිච්චි කරන්න වෙන දුවලපුදල්ල මේ රූපය බලාගන්න පුළුවන් මේ රූපෙ තියෙන්නේ මේ රවුම් පටිය සම්බන්ධන විදිර මේවාගේ ග්‍රරව එකක් තියෙන කට්ටයක් කබල තියෙන මෙන්න මේකට තමයි මේ පටිය සම්බන්ධ වෙලා තියෙන්නේ තොන එකලත් විශේෂ කප්යක් අපි පාවිච්චි කරන්න වෙනවා මේක දුව පුදල් ෙදරම තිය පකරණ එක දැකගන්න ලුවන් ගෙදර මහන මැසින් එකක් තියෙනවා නම් මහන මැසින් එකේ මෙන්න මේ ජාති පටියත් තමයි පාවිච්චි වෙන්නේ ඒ කියන්නේ අපේ ල්්‍ය පාගන පැල්ල එකේ ඉඳලා උඩ තියෙන මැසින්න එක කෝට සම්බන්ධ රෝදේ තියනන පහා තියන රෝද ඉදඳල උඩ තියන රෝදයට සම්බන්ධ කරලා තියෙෙන මෙන්න මේවාගේ රවුම් පටියයක් පාවිච්චි කරලා. ඕගතා අපට ගන්න තියන දකින්න තින හොඳ මුදාාරණය වෙන්නේ. අපි හට කතා කල බලමු දේපුුතති මේකෙත් තියන වාසි අවාසි මොනාද කියන එක. මේකෙ වාසි සැකස්ම ඉතා සරලායි කියලා අපි සධන කරන්න පුළුවන් මොකද සරල සැස්මත් මයි මෙන්න මේ රවුම් පටය අපිට දෙක ගන්න තියන්නේ සාමාන්‍ය රවුම්පටියක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. විශේෂ පටි ගිලවශ වෙන්නෙත් නෑ. ඊළඟ වාසිය තමයි සාමාන්‍ය දුරකට සම්ප්‍රේෂණය කරන්න පුළුවන්. විශාල දුරකට සම්ප්‍රේශණය කරන්න බැරිවනත් අපිට සාමාන්‍ය දුරපරතරයකට සම්ප්‍රේශණය කිරීමේ හැකියාව මෙන්න මේ රවුම් පටි තියෙනවා. ඊළඟ වාසි දුවපිටයි වියදම අඩුව. මොකද මේකට අපි විශේචිත ගුඩක් ශක්තිමත් පටියයක් පාවිච්චි වෙන්නේ න දක උපකරණවල ගොඩ දුරට පවිච්චන අඩුව රවම් පටි කියන එකක අපේ අඩු ජාවයක් සම්ප්‍රේෂණ එක උපකරන්නවට තමයි මේක පාවිච්චි කරන්න. ඒක නිසාපිට අඩු වියදමකින් මේක නිෂ්පාධනය කිරීම හැකියාව තියෙනවා එනම් මේ රුම්ටිය වියදම අපිට අවම වෙලා තියෙනවා. එන දේපුති මේකේ අ එක පටියකත් නැති විශේෂවාසියක් තියෙනවා. ඒ තමයි බ්‍රමණ දිශාව අංශක අනුවකින් වෙනස් කරන්න පුළුව. දැන් අපි කලින්තා බ්‍රමණ දිශාව වෙනස් කරන්න පුළුවන්. කරෙ කියන්නේ දක්ෂිනාවර්ත සහ වාමාවර්ත වෙනස් කරන්න පුළුවන්. පටි අහරස් අත දාල දක්‍ෂිනාාවර්ත වාමාවර්ත වෙනස් කරගන්න පුළුවන්. මේකෙද අපි කතා කරන්නේ ඒද ගැ නෙමේ. බ්‍රහමණ දිශාවංකනුව ඒ ගැන මේ දිශාවට බ්‍රමණය වෙන එක මේ දිශාවට බ්‍රමණය කරගන්න පුළුවන් ම මෙත දුවපුුත රප සරහණ කරන්තියෙනවා මේ රූප සහ දක්ම දර පුතාල් පැදිලිීම අම් මේ මොකද කිව කියන එක. බලන්න මෙතන මේ ප්‍රමණයවෙනි කොයි දිශාවටද මේ දිශාවට ප්‍රමණයවෙන්නේ මේ පැත්තට මෙන්න මේ තලේ ණ සිරස් තලේ ්‍රමණයවෙන්නේ. මේක ප්‍රමණයවෙනි ඒටවට අංක අනුවකින් වෙනස් තලයක. මෙතන තියෙන රූප සහනත් බලන්න මෙතන තියෙන මේ කප්ිය බ්‍රමණයවෙනි සිරස්තලයේ අරකප්ිය බ්‍රමණයවෙනි තිරස්තලේ. එතකොට අපිට හැ කියාවක් ලැබිල තියෙනවා බ්‍රමණ දිශාව අංශක අනුවකින් වෙනස් කරන්න. අංශක අනුවකින් වෙනස් කරලා අපිට, ජවය සම්ප්‍රේෂණය කරන්න පුළුව මේ පටියකවත් අපිට ලැබෙන්ඩින තිවාසිය. උොන්නයි දුවපු අපි බලම් මොනාද මේක පරිතින අවාසි කියලා. අවාසි මම දුවල පුතල කලින් කිව්ව මේ පටි එච්චර ශක්තිමත් නිෂ්පාධන කන පටිර්ගයන්න මේ මොකද මේ අපි වැඩිජාවයක් සම්ප්‍රේෂණය කරන්න පාවිච්චි කරන්න එ. ඒක නිසා මේ කල්පයත්ම ටික් අඩුයි ටිකක් අඩු කල්පයත්මත් තමයි මේ ජති පටි අපපිට දකින්න ලැබෙන්නේ. ඒ අපිට අවාසයක් කෙන. දපුතේ ප්‍රධානමවාසය වෙන කලින්ගේ වලත් තිබ්බවාසිය මේකෙත් තියෙනවා ඒ කියන්නේ නියත ප්‍රවේග සහ කාල මුහෘර්තනයට අපිට මේ පටියේ යොදාගන්න බෑ. මොකද මේ පටියත් අනිවාරයෙන් ලිස්සායාම කියනෙක තියෙනවා. ලිස්සායාම කියනක තියෙන නිසා මේ පටියත් අපිට අරවගේ නියතවේගවල ටයිමිංවලල්ට පාවිච්චි කරන්න හැකියාවක් නෑ. ඊ අට මේකෙත් තින ගවාසය තමයි විශාල ජවයක් සම්ප්‍රේශණය කර නොහැක. අපිට මේකින්, වැඩි ජාවයක් සම්ප්‍රේෂණය කරගන්න බෑ කුඩා ජාවයක්ම්ප්‍රේෂණ දයක් මහ මෙෂමික වගේ ඉතා කුඩා ජාවයක් තමයි සම්පේෂණය වෙන්නේ ඒ වගේ කුඩා ජාව සම්පේෂණය කරන්න තමයි අපි මෙන්න මේ රවුන් පටි පාවිච්චි කරන්නේ ඉට පිට කොඩාක් දුර පරතරය කරත් මේක සුදුසු වෙන්නේ නෑ සාමාන් දුර පරතරයයට සම්ප්‍රේශණය කරගන්න පුළුව පැති පිතරන් දුරකට සම්ප්‍රේශණය කිලික් කරන්න බෑ ඒක තමයි දුවපුතා අපිට මේක තියෙන අවාසිවිදියට සාකච්චා කරන්න තියන්නේ යි අපි ඊළඟට යම අපේ ඊළඟ පටිවර්ගය ස අවසාන පටිවර්ගය වෙන දැති සාහිත පටි ඒම නැත්තන් අපිට කියන්න පුළුවන් දත් සහිත පටිකබල්් මේක දුව පුතේ දුවල පුතාල දැකගන්න පුළුවන් මේ තියෙන රූපසටහනේ මේ පටිය දැති තියෙනවා මේ පටිය දැති තියෙනවා ඒවගේම කප්පිය දෙැති තියෙනවා ඒනම් මේ පටියේ ලිස්සා යාමක් ඇතිවෙන්න පුළුවන් ද අපට මේ පටිය තියෙන දැත්තක් අපිය තියෙන දැති සමඟ සම්බන්ධ වෙන නිසා මේ පටියේ ලස්සායාමක් ඇතිවෙන්න බෑ. ඒක තමයි මේ පටිදි විශේෂ වාසය වෙන්නේ මෙතන ොල පුර දැ ගන්න පුුවන් මම්ම රූපරණ කරන්දින්න මේට අපි න ටයිමිං බේල්් කියලා. මේ වාහනවල පවිච්චෙන ටයිමිං බේල්් කියන එක කාල මුහෘර්තන පටිය. එතකොට මේක තමයි අපිට හොඳ මුදධරණයක් විදිරගන්න පුළුවන් දැතිසහිත පටි පාවිච්ච වෙන අවස්ථාවකට. ැදවපුතේ මෙතන ම අරගන තියන මේේ රපසටහන ගවාහනය පවිච්චිකෙන ටයිමං බෙල්් එක. අපිකින කාලමු හෘර්තන පටියා. එදකොට මේ ත අපර ගන්නපලා හො මුදාන ැසහිත පටි පාච්ච අනස්ථා තව දුවලපුතාල දෙැකගන්න පුළුවන් මේ මහන මැසින්වල අපි කියන ජුකී මසින් කියල කියන්නේ අන්නේ වගේ මැසින්නොලත් මේ වගේ දැතියන පොඩි පටියා පාවිච්චේන. දුවලපුතාල්ග තවතැත්තින ස්කෝති බලන්න පුළුවන්න. දුවලපුතාල පාසල් විද්‍යාගාරවල්ට ලැබි තියෙනවා මිනි ලේත් මැසින් එක. කුඩා ප්‍රමාණයේ ලියවන පට්ටලයක් ලැබිට තියෙන. ඒකෙත් පාවිච්චි කරල තියෙනෙ මේ වගේ දැති සහිත පටියත් තමයි දුලපුතල්ල පුළුවන්න ඒක ගැනත් හොයල බලන්න තොර දුවබුති අපි බලමු මේ ජති පටියේ කපිර තියෙන වාසිසා අවාසි මොනාද කියන එක. මේකැම මුඩින්ම සාකච්ඡා කරම වාසි ගැන මේේ මමයි කල්ුණු සඳන් කරා ලිස්සා යාමක් ඇතිවෙන්න නෑ අපිට කියන්න පුළොන් ලිස්සා යාම බින්දුවයි කියලා මොකද දැති සහ කප්ේ තියෙන්ද ඇති සමක පටියතයෙන් දැ සම්බන්ධර නිසා කිසි සේත්ම ලස්සා හමට ඩකඩක් නෑ. අනිත්තක මේ බෙල්ටි එක සාමාන්‍යෙන් පනිින්න්නෙ නෑ බෙල්ඩි එක කපෙන් ඉවතට පනින්න පැනීම සිදුවන්නෙත් නෑ අපි නිවැරදි ආදති අනුව සම්බධ කළ තිබ්බ. ඊළඟ වශජනම දුවපුතේ නියත ප්‍රවේග අනුපාතා කාලා ෘර්තනයට යොදාගන්න පුලුව. අපිට යම් කිසි කාර්යක් නියමිත කාලයකට අනුව. නියමිත ප්‍රවේගයට අනුව සිදුකරගන්න ඕනනං. අපි අනිවාර්ය පටිය පාවිච්චිරන්නව අනං අපිට තිෙන එකම සුදුසු පටිවර්ගය තමයි මෙන්න මේ දැටි සහිත පටි අපිට මේක තමයි ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන්න පුළුවන් පටිවර්ගය. තොර දේපුතේ මේ පටිවර්ගයෙන් අපිට හැකියාව තියෙනවා කාල මුහෘර්තනයෙක් සිදු කරගන්න. ඉනට දේපුතිය ආයුකාලය වැඩි මේ පටිවර්ගේ ආයුකාලයක් උඩාක් වැඩි මමයි උදාහරණයක් කියන්න ගත්වානෙ තිය ටයිමම් ෙල්ට්ක් නෙවා දලපුතතා ඉසර සහන්ර. එතකොට මේ ටයිම්මිම් බෙල්ට එක ආයුකාලය සාමාන්‍යින් කිලෝමීට ක්ෂයක් තියෙන. ඒකන්නේ අති විශා ආයුකාලයක් ලෝමිට ලක්ෂයක ආයුකාලයක් තිය ඒක දුවලපුතාල් ඉතාගන්න පුලුවන් මේ පටියක අයුකාලය කොහොමද තින එක. ඊන අක තමයි දපතුයි වැඩි ජවයක් සම්ප්‍රේෂණය කරන්න පුලුවන්. අපිට සම්ප්‍රේෂණය කරන්න ලොක්කු ජවයක් තියෙනවනං අපිට මේ ජාතිය පටියක් අනිවාරයෙන් පාච්චි කරන්න ඕන. මේ තමයි දුවේපුදෙදන විශේෂිත වාසිවෙන්න මෙන්න මේ පටි එලෝම සඳහා ඉනටබලම් අවාසි මනාද කියලා දුවපුතාල දැක්ක මේක පාවිච්චිගෙන කප්ිවාර්ගේ මේක විශේෂයම දැච තියෙන කපියා පාවිච්ච වෙනවා පටියත් මිලෙෙන් වැඩි සාමාන අනිත් පටි වර්ගවලට වඩා මේක පාවිච්චන පටියත් මිලෙෙන් වැඩි ඒක නිසා වියදම වැඩි අපිට විශාල වියදමක්ට යන ජාතිය පද්ධතියෙක් සඳහා ඉනට දිශාාවෙනස් කරන්න බෑ ඒක අපිට පටි අම්ඹරල දාලාටි හරස් සත්‍ර දාලා දිශා වෙනස් කරගන්න පවිච්චි කරන්න නම් බෑ. අපිට බුල එකම දිශාවකට ප්‍රමණය කරගන්න විතරයි. ඒක මේක තියන ප්‍රධනවාසයක් වෙනවා. අනිත්තික තමයි විශාල දුරකට යොදා ගන්නත් බෑ. ලොකූදුර පර යොදාගන්නව කුඩා දුර පරතරාතර අපිට පාවිච්ි කිරීම හැකියාවවතිනම් මෙන්න මේ ජාතිය දැති සහිත පටි කියන්නේක හොඳයි දුවේ පපුතේ ඔන්නඔ කරුන්ටි කතම අපිට පටි ගැන කතා කරන්න තියන්නේ. නැතවරත් පොඩි සාරංශ ගත කිරීමක් කරන්නං. මේ ඇැම පටියකම තියනෝ විශේෂිතවාසියක්. මංඒ විශේෂිතවාසී ගැන පමණ සඳහන් කරන්න. අපි පැතලි පටිගත්තොත් පැතලිපටියේ තියෙන විශේෂිතම වාසිය වෙන්නේ විශාල දුරකට සම්ප්‍රේෂණය කරන්න පුුවන්. ඒ වගේම ඒකට අපිට පලදිින් වැඩි පටිපාවිච්චි කරන්න පුුවන් නැවත අලුත්වඩියා කරන්න පුුවන්. ඒවාසිතුන තියෙන්නේ පැතලිපටියය පමණයි. කට අපිට අවශ්‍යථාවේතයන්නේ වැඩිදුරකට සම්ප්‍රේෂණය කරන්න නං අනිවාර්යෙන් අපි පැතලිපටිය පාවිච්චි කරන්න ඕන. ඉනඟට වීපටිය ගත්තු. වීපටී විතරක් තියෙනවාසියතිී ඒක තමයි එකම කප්පියක පටි එකකට වඩා වැඩිගණක් පාවිච්චිකිරීම හැකියාව. වෙන්න එක පටියක තේවාසිය අපිට සධාන්කරේ නෑ වාසිය අපිට ලැබෙන්න්නේ නෑ. ඒක තමයි විශේෂි වාසය වෙන්නේ. ඊනඟට රවුන්පටිය සැලකුවොත්. රවු්ටිවිතරත් තින විශේෂතවාසයක් ඒ තමයි බ්‍රමණ දිශාව අංශක අනුවකින් වෙනස් කිරීම හැකියාව. ඒක රවු පටිගල් ලබෙන විේෂවාසයක් වෙන. ඉනඟට දපුතේ දැතිසයිත පටි වලතියෙන විශේෂතන්වාසය වෙන්නේ මේක විතරයි අපිට පුළුවන් නියත ප්‍රවේක අනුපාතස කාල මුහුරත්තනයට යොදාගන්න. වෙනස් කිසිදු පටිවර්ගයක් පාවිච්චි කරන්න බැමකද ලස්සායම නිසා. හොඳයි දුපත අපිියම් අපේ ඊළඟ දවසම්ප්‍රේෂ උපක්‍රමය ව දැතිරෝධ එලවම. යන ද පුද තිරෝද එලවූම දැතිරෝධ එලවුම අපි පාවිච්චි කරන්නේ සමීපස්ථාන දෙකක් අතර ජවය සම්ප්‍රේෂණය කරන්න. එකනෙකට ආසන්නේම තිය ස්ථාන දෙකල් ජවය සම්ප්‍රේෂණ කරන අපි ලෝලනි නි්පාධනයකරබ දතිරෝධ පාවිච්ිගන්නවා සමද දුවල ද දකනන්න තින පලාස්ික නිෂපානයක තිරෝද පාච්චන වස්ථා යවා. අපි මේක බලමු මොනාද තියෙන දැතිරෝධ වර්ග කියලා මම අරගන තියෙන මුලින්ම පොර කටු ගිය එහමනත්තා අපිෙන ස්පර්ගියර කිය. දේ පුත මේ රප සටහනය විදිහට මේක දැති ටික තියන්නේ බ්‍රමණක්ෂයට සමාන්තරව දැ මේ තියෙන්නේ බ්‍රමණක්‍ෂයන බ්‍රමණක්ෂයට සමාන්තරව තමයි දැති පිහිටල යෙන්නේ. එතකොට මේ දැතිරෝදත් අපි මුල්කාලේ ගේර පෙට්ටවල පවිච්චකර දැන්න ගියර් පෙට්ියොල මේක පාවිච්චි වෙන්නේ නෑ. මේක එවුණට උපකරන්න බොහෝක මේ අපිට පවිච්වයෝ දගන්න හැකියාව තියෙන. දුවපුතේ මේකේ දැතිරෝධ දෙක් සම්බඳන මතක තියාගන්න දැතිරෝධ දෙකක් සම්බන්ධීමවිද එක දැත්තයි සම්බන්ධ වෙන්නේ. නිසා ජවය සම්ප්‍රේෂණයවීම අඩු ගතියක් මේකෙන් අපිට දැක ගන්න තියෙනොකද එක දැත්තක් සම්බන්ධෙන නිසා. අපි බැලම ඊරඟ දැතිරෝධ වර්ග ඉ අරතන හේලික්සිිය දැතිරෝධ. එතකොටර පොරකටු ගියරේ තිබ අවාසිය තම එක දැත්තක් පමණක් සම්බන්ධවෙන. තකොට ඒක වලක්වන්න පිනට ලන්තම හෙලක්සිය දැතිරෝධ, මේ දැතිරෝධ දැතිතියෙන් ආනතව. මේ දැති ආනතව පිහිටලා තියෙන නිසා හැමතිස්සෙම. ැතිරෝධ දෙකා සම්බන්ධ වෙනකොට එක දැත්තකට වඩා වැඩි ඇැති සංඛ්‍යාව සම්බන්ධවීම සිදුවෙන මේට අපි කියන හෙලික් සිය දැතින ඇත්තම් හෙලිකල් ගිය කියලා කියන. හැබැ දුවපුති මේකෙත් පොඩි ප්‍රශ්ණයක් තියෙනවා. මේක විශාලභාරයන් වල පාවිච්චි කරනකොට මේ දැත්ති ආනතව තියෙන නිසා දැතිරෝධ දෙකා සම්බන්ධවීමේදී මේක තියන මේ ශාප් එකේමනත්තම් මේ හයි කරලා තියෙන දන්්ඩ මතට අසමුතුලිත බලයක් ක්‍රියාකිරීම හැකියාව තියෙනවා. ඒ යනම දැති ආනතව තියෙන නි. ඒ වලක්ව ගන්න තමයි මේ ඊනඟ දැතිරෝධ වර්ගවන දිත්ව හෙලික් සිය දැතිරෝධ පාච්චි කල තියෙන්නේ. මේක දුවලපුතා දැකගන්න පුළුවන් දෙපැත්තටම දැති තියෙන. මේ පැත්ත ආනත වෙච්ච දැතිත් තියෙන මේ දිශාවටානතවෙච්ච දැතිත්තියෙන. ඒක නිසා එක දිශාවකින් එන අසමුතුලිත බලය අනිද්දිශාවෙන් අසමුතුරිත බලය හාමොකක්ද වෙන්නේ ඒ දෙක එකනකට තුලනය වෙලා කැපිල යන. ඒක නිසා දන්ඩ මත අසමුතුලිත බලයක් ක්‍රියා කරන්නේ නෑ. ගොඩක්වෙලාට දේ පුතේ පවිචන බරවාහ ගිය බොක්සල නැවල ගේ ල ොඩක් අඩේ ඇතිරෝධද පැි ැකගන්න තියෙන. අපි බලම ඊළඟ දැතිරෝධය ගැඩවිලාවසා ගැඩවිලි රෝධේ අපි කියනවා ෝම්මන් වීල් කිය ෙටියෙන් කියන. මේක දුවල පුතාල කලින් ඉගෙනගෙන ඇති මොකද අපි මේක පාවිච්චි කරනවා චලිත දිශ වංශකනුවකි වෙනස් කරන්න. මේකට අපි කියවා ගැඩ විලාවක් කියලා ටි කියෙන ගැලවිරි රෝද කියලා තුර මේකෙන් අපට පුලන් ්‍රණ ශවාංශක අනුවකින් වෙනස් කර ගන්න පුළුවන් වගේම අපිට ජවය සම්ප්‍රශෂණය කරගන්න පුළුවන්. ඊළඟ දැතිරද වර්ගේ දුවපුතේ පට්ටම් කියර කියන එක පට්ටම් කියරද දුවේපුතේ අපිට හැකියාව තියනවා බ්‍රමණ දිශාාවංශක අනුවකින් වෙනස් කරගන්න. මේක දුවපුතාල උදාර දන්නව ඇති කලින් පාඩමේද සාකච්චා කල ඇති මේක පාවිච්චි කරන වාහනයක ආන්තර කට්ටලේ. අපි කියන ඩිෆරෙන්න්ශල් එක කියලා ආන්තර කට්ලේ මෙන්න මේක පාවිච්චි වෙන. මේක දුවපුේ ැ මෙතන ම අරන්තයන රූපස්සාහණය තියෙන් හෙලික්සිිය දැති තියන්නේ.ඒගැන පට්ටම් ගියරය වුණට ැ හෙලික්සිය තමයි පහිටල දයන්නේ. හැබැයි දැති කෙලින් පොර කටු ගරය වගේ දැති කෙලින් දැතියන පට්ටම් ගරත් අපි දැ ගන්න තියනවා ොට ඔන්නව තමයි දුවපුති අපි බහලේ පවිච්ව වෙන ගියර් වර්ගටික වෙන්නේ. අපි බලමු මේකේ තව වැදගත් කරුණු කීපයක් අපිට සාකච්චා කරන්න තියෙනවා. දැතිරෝධ දෙකක් සම්බන්ධ වෙනවනං අනිවාර්යෙන්ම දැතිරෝධ දෙකේ දැති එක ආකාරයෙන් තියෙන් ඕනේ. එක දැති රෝදක දති විශාල නි ැතිරෝදධෙති කඩාවෙන්න බෑ ැති රෝධ කොචර විශාලුණ තනිත් දැතිරෝද කොච්චර ුඩ කුඩා වුණනත්. දැති තියෙන් ඕන එකම ආකාරයෙන්. ඕක අපි අනිවාර්යම තිබියයුතු ගුණාංගයක් වෙන. ජස් දියෝගතයමන් ඉස්සල සඳහන් කරා වගේ ගැඩවිලාවසා ගැඩවිලි රෝධය සහ. පට්ටම් කියර භාවිතා කල අපිට දිශාවංශක අනුවකින් වෙනස් කර ගැනීමේ හැකියාව තියෙන. ඊට මද දුවපුතේ මේකතා ප්‍රධානම දෙයක් තමයි අපිට පුළුවන් දැතිගණද වෙනස් කරලා. දැතිරෝධ දෙකේ තියෙන දැතිගන්න වෙනස් කරලා ලේසිෙන් අපිට පුළුවන් ප්‍රවේග අනුපාදසා ව්‍යවර්ත අනුපාත ලබා ගන්. ව්‍යවර්තය ගැන කැරකුම් බලය. බල අත්‍ර අනුපාත අපිට සරලොවම ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හොඳයි අපි බලම මොනාද අපිට මේක දින වාසිස අවාසි කියන එක. මේක වාසියක් තමයි ප්‍රධානවායතමට කාලමුෘර්තනයට යොදාගන්න පුළුව. ඒක කියන්නේ යම් කිසුප කරනා අපිින් කලින් සඳන් කර පයිමින් කියන්න ොක්ද ගෙන කලමුමර්තනය කියන එක මේ පිරි කාලමූර්තනය සහ, නියත ප්‍රවේග අනුපාත සඳ යොදා ගැනීම හැකියාව තියෙනවා ඒක විශේෂද වාසියක් වෙනවා. ඊළඟට මේක විශාල ජවයක් අපිට සම්ප්‍රේෂණය කරන්න පුළුවන් මොකද දැතිරෝධ පාවිච්චන ස ලෝහ නිශ්පාදනකර ඇතිරෝදනම් අපිට විශාල ජය ොක් වටි ගේ පෙටවල පාවිච්චි කන තේයි විශාල වාාවපට සම්ප්‍රේෂණ කර ැීම හැකියාව තියෙනවා. අනිත්ඒ එක දමයි මේක කල්පයක්ම වැඩි. අපි පටිවල්ට සාපේක්ෂගත්තුත් වැඩි ආආයු කාලයක් මේ දැතිරෝධවලට තියවා ඒක නිසා අපිට විශේෂවාසිවිදියට ඔය වාසිටික සඳහන් කරන්න පුළුව. ඊට පස් අපි බලුම් මේක තින අවාසි මනාද කියලා. මේකේ දැතිරෝධ එකිනකට ඇතිල්ලමින් ක්‍රියාකරන නිසා ගර්ෂනයක් ඇති වෙන. මෙතැදි ගර්ශණය කියන අපිට අවාසයක් වෙන. මොකද මේ ඇතිවෙන ගර්ශනය නිසා රත්වීම වෙන්නත් පුළුවන්. ශබ්දය ඇතිවෙන්නත් පුළුව ඒ නිසා ශක්තිහානයක් ඇති වෙන. ඒන අපි මේ ගර්ෂණය අවම කරගන්න මොකද කරන්න ඕනේ ස්නේහනය කිරීමක් කරන්න ඕන. ස්නේහකතල් පාවිච්චි කල්ලා අනිවාරෙන් දැතිරෝධ භාවිතනලි ස්නේහනය කිරීමක් සිදුකළ යුතු. ඒ අපිට එක අවාසයක් විදියට අරගන්න පුළුවන්. ඊරඟට දිශා වෙනස් කරන්න ගත්තොත්. අපිට සංකීර්ණ යන්ත්‍රනය යොදාගන්න වෙන. මොකද ම ඊළඟ ූ පරාමි පෙන්න්න කොහොමද අපි දිශා වෙනස් කරගන්න කිය එක. එතකොට අපේ පිළිබඳව සාගච්චා කරමු විශේෂ සංකීර්නය යදතන යොදාගනීමට සිදුවෙන. ඒට තමයි වැඩි දුරකට ජවය සම්ප්‍රේෂණය කරන්න බෑ. මේක අපි, ැතිරෝදග අනි ැතිරෝද සබන්ධ වෙන්න නිසා පිට වැඩිදුරකට සම්පේශණය කරන්න බෑ අපි ඩිදුරකර සම්ප්‍රේෂය කරන්න යොත්මකද වෙන්නේ දැතිරෝධ ගණනාවක් අපිට පවිච්චිරන්න නො එතකොට ඒ සම්පේශණය කරන එක වියදමයි ශක්තිානයගත්තම අපිට තේරුමක් නැතිවෙන එක නිසා ආසන්න තැන් දේක තමයි ජවය සම්ප්‍රේෂණය වෙන්න හොඳ දුව පපුති අප හම ඉළඟ රූපාමේ ්‍රහණ දිශාව ගන සාකච්චා කරල තියෙන. මේ තියනෙ බ්‍රමණ දිශා. එතකොට මේක දැතිරෝධ බ්‍රමණ දිශා බලන්න මේක බ්‍රමණය වෙන්නේ වාම අවර්ථව. සබන්ධ කල අනි දඇතිරෝධ ්‍රණයවෙන්නේ දක්ෂණ ර්ථව. මේ දිශා මාරුවෙලා තියෙන දමයි අපිට ලැබෙන්නේ. ඒග ඇැතිරෝධයක් සම්බන්ධ කරොත් අපිට බ්‍රමණ දිශාමාර් වෙලා ලැබෙන්. ඒහනම් අපි බ්‍රමණ දිශා එකම දිශාවට කරගන්න මොකක්ද කරන්න ඕනේ මේක මැද්දටි තව දැතිරෝධයක් පාවිච්චි කරන්න වෙන. ඒකෙන වන්නම තව දැතිරෝධයක් පාවිච්චි කරන ඒ අපිට ලොකු අවාසියක් වෙනවා මෙහම දැතිරෝධයක් පාවිච්චිකරමකක්ද තිය වාසිය වෙන්නේ. මේ දිශාවට මේ දැතිරෝධය බ්‍රමණය වෙන මේ ද දෙැතිරෝද ඊට විරදධදිශාාවට ප්‍රණය වෙන. නැවතත් මේ මේ දිශා ප්‍රමණය කර ගැනීම හැකියාවතිය අපිට එකම දිශාාව ප්‍රමණය කරන්න පුුවන් තව දපපුතේ මේ එක මතකතාාගත්ත යතු කරත්තිය මේ අපි මැද්‍රදාන දැතිරෝධය නිසා මේ දැතිරෝධ දෙකේ ගිය අනුපාතයට කිසිම බලපෑමක් වෙන්න නෑ ඒක දුවරපුතාල ස්සරහ කරන පාඩමකිීත් සාකච්චා කරයි කහොම දෙවෙන්න කියෙන ගනිතාන පුරුව අපි ඔප්පු කර පෙන්න්න පුළුව. හොඳ යුදපුතේ අපි ම අපි ඊළඟ එලවුම් ක්‍රමය වන්න දම්වැල් එලොුම වෙත. දම්වලලවම කියල කියන්නේ මේකේ පටියක ගුණාංගත් තියෙනවා දැතිරෝධ වල ගුණාංගත් තියනවා දැතිරෝධ දෙකක්සා දම්වැලක් ලෝහ දම්වල අපපි පාවිච්චි කල තියවා දම්වවැල ලොවමේද මේකෙත් වෙන්න ඕන විශේෂ කරනත් තමයි දැතිවල ආකාරය සහ දම්වැලේ පුරුක් කල ආකාරය එකම ආකාරයෙන් තියෙන්න න එහෙමනත් අපට දම්වල සම්බන්ධ කිරීමක් කරන්න බෑ අනිද්‍යය තම අපි පටිවල කතා කරාවගේ දම්වැලේ ආතතිය දම්වලේ ආතතිය නියමිත පරි තියෙන් ඕන ආතතිය අඩු වැඩි වෙන්න බෑ නියමත්තුවරි තිබ ඇත්ත අපි ශක්තිහාරයට සම්ප්‍රශ්ණය කරගන්න නොහැකි වෙන මේ තියෙන දුව පුත අපි දකින තිය දම්වැලක් ව ුදාානී පැ තිෙන පාපැදිී අඇතුරුපෑදිය වාහනොල එංජින්වල පාවිච්චිකෙනවා මේ අපි දකින්න තියෙන ගොඩක්වෙලාට උපගන්නොල කින්න තියෙන දෙදයක් මේ තියනෙක්ඒ කාරය දම්වල් අපිට පාවිච්චි කිරීම හැකියාව තියෙනවා හොඳ අපි බලමෙන ඉළඟට මේක තියන වාසිසා අවාසි වනාද කියන එක අපිට වාසි විදියට තියෙනවා නිවැරදි වේගණු පාත ලබාගන්න පුලුවන් සහ කාල මුෘර්තනයට යොදාගන්න පුළුවන්. මොකද දම්වැලකල් ලිස්සායාමක් වෙන්න ඇති නිසා දම්වලත් අපිට නිවැරදි වේගනු පාතවල සසා කාලමුූෘර්තනයට චොදාගැනීමේ හැකියාව තියෙන. ඊළඟට ආයුකාලයේ වැඩි. අප පටි සමඟ සසන්ධනය කරද්දි වැඩි ආයුකාලයක් දම්වැලකපිට දැකගන්න ලැබෙනවා. ඊනක තමයි සාමාන්‍ය දුකට ජය සම්ප්‍රේශණය කරන්න පුළුවන්. ලොකු දුරකට සම්ප්‍රේශණය කරන්න බෑ දම්වලේ බර නිසා එල්ලා වැටීම ඇතිවෙන්න පුළුවන් නි සාමාන්‍ය දුරක් කතරට ජවය සම්ප්‍රශණය කිරීමේ හැකියාව තියෙනවා. අපි හට බලමුදුවේ පොතේ අවාසිමනාද කියන එක අවාසිදර තියෙන ස්නේහනය කිරීම අවශ්‍ය වෙන. අනිවාරෙන් දම්වවැලට ෙල්ිකක්හරිදාාන්න ඕනෙ නැත දම්වල ශදයක් එනවා ගේබීම වැඩි වෙනවා එකනිසා අපපි අනිවාරෙන් දම්වැලක් නේහනය කරන්න ඕෙ. ඊළඟට මං කලින් සඳහන් කරප එක දම්වැල දිගින් වැඩන මොකක්ද වෙන්නේ දම්වැලේ තියෙන බර නිසා එල්ලා වැටීම සිදුවෙනවා. තොකට දම්වැල පනින්න පුලුවන් කප්ි. ඒඟගේේ තමයි උෂ්නත්තේ හේතුවන් දිගේ වෙනස්වීම ඇතිවෙන්න පුළුවන්. උෂ්නත්තේ නිසා දම්වල සංකෝචනය ස ප්‍රසාරණය වෙන්න පුළුවන්. සංකෝජනය ප්‍රසාරණය වනොත්හෙම දීලතින් දැතිරෝදත් එක්ක හරියට සම්බන්ධ නොවලා වෙන්න ඇති නිසා අපිට ශක්ති හරි සම්ප්‍රේෂණය කරන්න බැරිවෙන්න පුළුව. අනි කරන දමයි වියදම් වැඩ මක දැබිට කප්ිවල්ලත් වියදමක් කරන්න සිදුවෙන ඒ වගේම දම්වැල්ඩත් වියදමක් කරන්න සිදුවෙන. ඕහ තමයි අපිට අආවාශදියට අරගන්න තියෙන. අපි බලමු අපි ඊළඟ ජවසම්ප්‍රේෂණ ක්‍රමය රැහැන් නැත්තං කේබල් භාවිතේ. මේක ඉතාම සරල්ල ක්‍රමියන්. මේක දේබුතිය ඕකොළ දන්නවා පාපැදිවල අතුරුපැදිවල වාහනවල බ්‍රේක එකතියෙන්නේ තිරිංග පද්ති අපි තිරිංග පැඩලේ පෑගූ අට පස්සි ග ්‍රියාමකවෙන්න කොහොමද අපි යිසි කලය කන අති තිරිංග තදකරටපස කොහොමද ක්‍රියාත්මක එන්න අපි අති යොදන ලය මොක්දෙන රෝධ දක්වා සම්පේශණය කරලා තියෙන තුරට මෙතැන් ඒකතම අපි පාවිච්චි කල තියෙන්නේ. රැහැනක් නැත්තන් කේබල්ල එක පාවිච්චි කරන. තොළ දේපුතේ මේකෙත් අපි වලමු වාසිය අවාසි මනාදිට තියෙන කියලා වාසි විදිරබිෙන තියෙන යාන්ත්‍රනය ඉතාම සරලායි. ඉතාම සරල යාන්ත්‍රනයක් පාවිච්චි කරන්නේ අපේ චරිත කරන්න උපාංග දෙකාතර ම් කේබල අපපාචක රහැපාවිච්චික අපිට සම්බන්ධ කරන්න පුුව. අනිත් එක මේක නඩත්වත් පහසුයි මේක තැබේ අපි ෙල් ික් ග්‍රීස්ටික්යම දානවනන්න තමයි ගොඩම්ම සදුසුවෙන් නැත්තං අයුකාල අඩුවන්න පුළුවන්. ඊට පස්සේ මේක වැඩි දුරකර සම්ප්‍රේෂණය කරන්න පුළුව. අපිට ලොකු දුරකර සම්ප්‍රේෂණය කරන්නත් පුළුවන් ඕනෑම දිශාව සම්පේෂණය කරන්නත් පුළුවන්. නිකං හිතල බලන්න වාහනයක තියන කේබල් එක ක්ලේට්‍රගේ කේබල් එක ඉහිතල බන්න. රනාදිකේකේ බල්්ඩෙක් තුර මේක තියෙන ඒක මෙම එකක පැතිලින්ග හිලා තියෙන ඒක නිසාපිට ඕනම දිශාවට සම්ප්‍රේශණය කිරීම හැකියාවක් තියෙනවා අවසානක තමයි වියදම අඩුයි. අපිට වියදම අඩුකටගන්නත් හැකියාව ලැබල තින මෙන්න මේ රහැන් පාවිච්චි කරලා. අපි බලමු මේක තියෙන අවාසි මොනාද කියලා අවවාස් විදිරපි ගන්න පු්ලන්ස් යහක ලෙස තෙල්ලෝග්‍රීස් භාවිතා කල යුතුය. ලොකූ වාසියක් කන උනට අපි පටිවත්තක් බැලුවට ෙල්ලර ්‍රීස් සරි පාච්ච කර නිස අපිට අවාසයක් විදිල සඳහන් කරන්න පුළුව. අනිත්්‍යක තමයි ඉහල වේග සඳහ සුදුසු නොවේ. මේක ඉහල වේකවලඩ පාවිච්චි කරන්නේ ද්‍රම චලිත වගේ ලබාගන ගොඩක්කට පවිච්චි කරන්නේ න්නේ රකී චලිත්තම ගොඩදදුට ලබාගන්නන්නේ හළ වේකවලඩට අප මේ පාවිච්චි කරන්න නෑ අපි කලින් කතා කරපු ජවසම්ප්‍රෂ් උපක්‍රම තමයි අපි හළේකඳහ පාවිච්චි කරෙන්නේ. හොඳ දුවකති අපි බලමු අපේ ඊළඟ ජව සම්ප්‍රේෂණ ක්‍රමය වන ලීවර සහ දඩු භාවිතය මේකත් ඉතාම සරල ක්‍රමයක් වෙන්නේ මේක අපි කරලා තියෙන්නේ ජවමූලිකය සහ උපකරණය ඩණඩක් මගින් සම්බන්ධ කරලා තියෙන ජවමූලිකය උපකරණයයි දණ්ඩක් මගින් සම්බන්ධ කරලා තියෙන මේක සරල ක්‍රමයක් මේක උදාහරණ දීල තින දුරුද අවර ප්‍රතිකාද වානක දුවලපුතා දැකල ඇතිවේ බස්වල ලොරිවල වගේ යටටින් තියෙනවා දණ්ඩක් න්න දන්ඩක් නවරද අපි අවර පෙති කඳ කියල කියන්නේ ොට ඕක එංජින්න කනීපතව වෙන ජවය හෝද දක්වා සම්ප්‍රේෂණ කෙන ඔන්නඔය දන්ඩ මගේ. ඕක අපිනව පෙති කන්දගේට වස පැණි දුම්ඩිය වල රෝද ෝධරමීවිය සම්බන්ධ කල තියෙන්නේ චලනයවෙන්නකට ඒක සම්බන්ධ කන දන්ඩක් මගේ. එන වාහනවල ක්ෂ දඩුව අපි කියන ක්සල් කියලා ඔය තැන්වලා පිට බහලොම මෙන්න මේක දක ගන්න හැකාව තියෙනවා මෙත ම උදදාරන බේක රූප සරහ දාල තින දපුතේ මේ තියෙන්නේ තයවගේ දඩු පාවිච්චි කල්ලා අප. ිතය සම්ප්‍රශණය කරගන්න ආකාරමේ තියෙන්නේ වාහනයක පාවිච්චි වෙන කොට සක්තාාවම මෙතන දක්වල තියන්නේ අපිට මේ විදිරි ජවය සම්ප්‍රේෂණය කරගන්න පුලුවන් අපි ඉරන්න බලම් මේක තියෙන අපිට වාසය වාසි මනාද කියන එක වාසි විදිරබිට ගන්න බල ඉතාම සරල යාන්ත්‍රණයක් තියෙන්නේ. ඊට වස්ස මේක කල්පවැත්ම වැඩි මොකද අපි ලෝහ දණඩක් පාවිච්චි කරන්නේ නිසාපිට වැඩි කල්පවැත්ම මේකේ තියාගන්න බලන් විාර කල්පවැත්මත් තියෙන. ඉයාන් අඩත්තුව වේදමත් අඩු මේ ැරින් සැරේ තෙල් දාන්නේම අවශ්‍ය වන්නන්නේ සාමාන්‍ය අපි ජොයින්ටක තියෙන වන සදධය අතියන එතැ අපි ්‍රිස්ික් දැමීම විතර ප්‍රමාණත්ය නිස නඩත්වත් ඉතාම ඕමයි. ඊනගන වැඩි දුරකට සම්පේෂය කරන්න බොල අපිට සාන්‍ය වැඩිදුරකට සම්ප්‍රේෂණ කරන්න බ්‍රහො මුදාාන බස්රතයක් ජිනක තිය නිස් රෝද තියන පි පස් ේදක කර විශා දුර පාතරයක් තියෙනවා එත ලබ සාමාන්‍ය දන්ඩුුවක් පාච්චික ජවය සම්ප්‍රේශණයකිරීම සිදු කරනවා. අපි නට බලමු මේකේ අවාසි මුනාද අපිටි තියන්නේ කියලා. මේක දන්්ඩේ දිගේ වෙනස්වීම මත ජවප්‍රමාණය වෙනස්වෙන්න පුළුව. දන්්ඩ දිග වෙලා දඩ පොඩක් ඇද වෙලා මොනාහරිරයක් උුණොත් එහෙම අපි සම්ප්‍රේෂණය කරන ජව ප්‍රමාණය වෙනස්වීම හැකියාවත් තියෙන. ඒක අපිට ලොකු අවාසියක් වෙනවා. අනි විශේෂවාසය තමයි දණඩ අසමුතුලිත වුණොත් මේක දැන් කැරකෙන දණ්ඩක්න මේක කොහරි අසමුතුලිත භාවයක් තිබ්බොත් එහෙම මේක කැර කෙනකොට නිවැරදි චලිතාකාරයක් අපිට දකින ලැබෙන්නේ ලොකූ කකම්පනයක් ඇතිවෙන්න පුුව. ඒ නිසා මේකත් අපිට අවාසයක් විදියට පෙන්නල දෙන්න පුළුවන්. අපි නට බරමු දුවපුති අපේ අවසාන ජවසම්ප්‍රේෂණ කමය වන තරල මගින් ජවය සම්ප්‍රේෂණය කිරීම. තකොට තරග ස පප්‍රේය කිරීම ද පතුතා හත්න වසරද විශේෂෙන් පලමතින තර සබන්ධම ඒ පාඩමේ වැඩිදුර සාකච්චා කරවා මෙතැන්දිම වාසසා වාසි විතර පිළිබඳව සාකච්චා කරන්න. එතකොට අපි තරල් ලෙස යොදාගන්නවා ද්‍රාවතෙල් හෝ සම්පීරිත වාතය දෙකටම අපි කියන්නන්නේ තරල කියලා ද්‍රාවතෙල් ලෝ සම්පිරිත වාතය පවිච්චි කරනවා තුර මේක දුවපපුත්තේ අපි උදාහරනල දකොත්තෙම දුලපුතාාලන ඉදිකිරීමයන්තෝප කරන ඒ කියන්නේ බැකෝවල එක්කැවටර්ල ලෝඩරවල මේ ඔක්කොගෙන් පාවිච්චිර යනම කද ද්‍රාව ජව සම්පේෂණ ක්‍රමයා. ඉනකට කර්මාන්ත සවයන්ක්‍රීන්ත්‍ර සොයන්ක්‍රියෝ ක්‍රියාම කරයන්තර මේ ජාවව සම්පේෂ කමයක් විදිර තරල බවලෝ පවිච්චන එතන බහලෝ පාවිච්චි අපි සම්පීරිිත වාතය සම්පීටිත වායමින් තයි ජය සම්ප්‍රේෂණය කරන්න දුරපතා න බස්වලේ ්ේක් යෙ තිරිගපද්ද ක්‍රියාමක වෙන්නත් අපිගෙන වැකුම් බ්‍රේක චෂණයක්මකින් තමයි තිරිංගපද්ද ක්‍රියත්මක වෙන තන සම්ප්‍රේණ වෙන කොමද මෙන්න මේ තරලයක් මගේ. ඉනන් ුවේපුති අපි බලමුෝ මේ අපිට තියෙන වාසි මොනාද කියන එක මේ අපිදින වාසි තමයි වැඩි දුරකට සම්පේෂණය කරන්න පුළුවන්. අපිට විශාල දුරපරතරයක් අතර සම්පේශණය කිරීම හැකියාව තියෙන. අනිදදේ තමයි වඩා කාර්යක්ෂමහා නිවැරදි. මේක ඉතාම නිවැදි අපිට ජවය සම්පේශෂණ කර ගැනීම හැියාවව තියෙනවා ඒගේම සුමට ක්‍රියාකාරීත්වයක් ගන්න පුළුවන් දොලපුතාල දක්කල ඇති එක්කවටක් වැඩ කරනවානං. ඒකඒ තියන අපිෙන බට් එකකගෙන ඉස්සර තියන කොටස කොච්චන සුමටවාපිට හහාමයාග ියන්න පුළුවන්ද කියන එක. ඉතාම සුමට ක්‍රියාකාරීත්වයක් සහ. ඉතාම නිවරදි ක්‍රියාකාරිීත්වය ලබා ගැමීම හකියවතින අපට මේ තරල පාවිච්චි කරලා. ඊලග තමයි දිශාව වෙනස් කර ගැනීමේ පහසුව දිශාවපට කැමති පරිදි වෙනකර ගැනීම හැකියාවත් තියවා. අනිත් ඒ තමයි වැදගත්මද අපිට බ්‍රමණ චලිත ආකාර ලබා ගන්නත් පුළුව රේකය චලිතආකාර ලබා ගන්නත් පුුව. මේ ආකාර දෙකයම චලිතාකාර ලබාගන්න පුළුවන් නිසා මේ තරල කියන එක අපිට ඕනෑම තනක පවිච්ච රීම හැකියාවත් තියෙනවා. ඉළඟඒ තම අපිට අඩු ආයාසේකින් වැඩිචාවයක් සම්ප්‍රේෂණය කරන්න පුුවන් දොලපුතාාව දකරද එක්වද වගේ අපි අති එයාමයා කර පොඩි ලීවරයකින් අරතියන ොකු බකට් එක හාමියයක් කිරීම හැකියාවත්ය ලොකු ජවයක් සම්පේශණ රීම හැකියාවත් තියෙන. ි බලම් මේකේ අවාසි මනාද කියන එක මේක වාසි ගොඩාක් තිබ්බට අපි මේක ස්ථාපනය කරන්න ගිාම යන ූලි පිරිිවයි ඉතාම අධිකයි. අපිට ලොකු මෝලි පිළිවයක් වැෑය වෙන ස්ථාපනය කරන්න ගියාම. ඊට පස්ස පද්ධතිය සංකීර්ණ මේ පද්ධතිය කොටස් ගණනාවක් පොම්පතියෙනවා කපාට වර්ගතියනවා ඊට පස මෝටර් වර්ගතතියනවා ඊට ක්‍රියාකරන ගොඩාක් දවල්තියන සංකයන පද්ධතිය. ඊ මේක නඩත්තුව කරන්න අනිවාර්යෙන් අපිට දැනුම තියෙන කාර්මිකය කවශ්‍යව වවා. ඒකත් අපිට අවාසයක් විදර සඳහන් කරන්න පුළුවන්. ඊනඟට මේේ අපි ඉහල පීඩන පවිච්චන විශේෂයෙන් ද්‍රෝදව සම්ප්‍රේශණයේද. ඉහළ පීඩන පාවිච්වෙන් නිසා හදිස්්‍යවතය හෝස එකක් මොනාහරිවෙලා හානිවුණනොත්තය මේ ඉහල පීඩන නිසා අපිට හානිවන්න හැකියාවත් තිනේ එකෙන අනිවාර්රයෙන් ආරක්ෂිත මේ පාවිච්චි කරන්න ඕන.ඔන්නව ආවාසිික තමයි දුවපපුතය අපිට දැගන්න තියෙන්නේ. හොඳයි දුවේ පුතේ හ අපි අද දවස කතා කරේ, යාන්ත්‍රික ය සම්ප්‍රේෂන් උපක්කරම පිළිබඳ. දුවලපුතාලට නැවත වරක් මෙම පාදම නැමීම හැකිාවතිවා චැනලෙන්න්න අයේ YouTube නාලිකාවර මන් සියලුදනාම කියෙන නැවතත් මේක නරබන්න කියන රඹර වදුරත් මේකොඳින් අවධාරණය කරගන්න කියලා අපි හෙනන් දුවපුතේ නැවතත් මෙවැනි වැඩසරණය හැවෙන තුරු අදට ඔබ සිලදනාගෙන් සමුගන්නවා සියලුදිනාට ආයිබෝ.